ඔයාලා හැමෝම 2019 දී නිකුත් වුණු Spider-Man Into the Spider-Verse මූවී එක බලලා ඇති. ඒ වගේම ඉදිරියේදී නිකුත් වීමට නියමිත Spider-Man Across the Spider-Verse මූවී එකත් බලන්න ඉන්නවා ඇති. අන්න ඒක නිසා මම තීරණය කළා Spider-Verse කියන්නේ මොකක්ද? මොකක් නිසාද මේ Spider-Verse එකක් කියලා දෙයක් හැදෙන්නේ සහ Spider-Man ගේ alternate versions කීපයක් ගැනත් වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී නිකුත් වීමට නියමිත මේ මූවී එක නිසා මම මේ අදගෙන ආපු වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. ස්පයිඩර් වර්ස් එක ගැන කතා කරන්න කලින් ඔයාලා මේ මල්ටිවර්ස් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. සරලවම කියනවා නම් මේ මල්ටිවර්ස් එක කියලා කියන්නේ එකිනෙකට වෙනස් විශ්වයන් රාශියක එකතුවකට. ඉතින් මේ විදිහට මාවල් මල්ටිවර්ස් එකේ විශ්වයන් රාශියක් තියෙනවා. ඉතින් මේ විවිධාකාර වූ යුනිවර්සස් ගැන ඔයාලට කිසිම අදහසක් නැත්නම් මම මාවල් කොමික්ස් ගැන දාලා තියෙන වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒකෙදි මේ සමහර විශ්වයන් ගැන ඔයාලට එක්ස්ප්ලেইন කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. රයිට්. අපි දැන් යමු මොකක්ද මේ Spider-Verse එක කියන්නේ කියලා දැනගන්න. සරලවම මේ Spider-Verse එක කියලා කියන්නේ ටයිටල් එකක් වගේ දෙයක්. ඉතින් මේ Spider-Verse කියන ටයිටල් එක යොදාගන්නේ මල්ටිවර්ස් එකේ ඉන්න විවිධාකාර වූ ස්පයිඩිලා එකට එකතු වෙන අවස්ථාවලදී විතරයි. ඉතින් කොහොමද එක එක යුනිවර්සස් වල ඉන්න ස්පයිඩිලා මේ විදියට එකට එකතු වෙන්නේ? මාවල් මල්ටිවර්ස් එකේ ස්පයිඩර් ටෝටම් කියලා හඳුන්වන මුළු මල්ටිවර්ස් එකටම ඇක්සස් කරන්න පුළුවන් දෙවිවරු වගේ ජීවීන් පිරිසක් ඉන්නවා. ඉතින් මෙයාලගේ ප්‍රධානම කාර්යභාරය තමයි වෙබ් ඔෆ් Life and Destiny maintain කරගෙන යන එක. ඉතින් දැන් ඔයාලට එන්න ඕන ප්‍රශ්නේ තමයි මොකක්ද මේ Web of Life and Destiny කියලා කියන්නේ? මකුළු දැලක වගේ ස්වරූපයෙන් තියෙන මල්ටිවර්ස් එකේ හැම රියැලිටි එකක් අතරම ගමන් කරන්න පුළුවන් Earth 1 වල තියෙන ප්ලේස් එකක් තමයි මේක. ඉතින් මේ වගේ දෙයකට අපේ ස්පයිඩිලා කනෙක්ට් වෙන්නේ කොහොමද? මම ඔයාලට ඉස්සෙල්ලා සඳහන් කරපු ස්පයිඩර් ටෝටම් වෙබ් එකේ ආරක්ෂාව සඳහා මල්ටිවර්ස් එකේ හැම රියැලිටි එකකටම තමන්ගේ නියෝජිතයන්ව දාලා තියෙනවා. Great Weaver යන නමින් හඳුන්වන ස්පයිඩර් ටෝටම් තමයි මේ එක එක ස්පයිඩිලව තෝරන්නේ. ඒ වගේම ගේට් කීපර් යන නමින් හඳුන්වන ටෝටම් තමයි විවිධ පවර්ස් ලබා දීමට සුදුසු තැනැත්තන්ව තෝරා ගන්න ලබන්නේ. ඊළඟට the other the bright යන නමින් හඳුන්වන ටෝටම් විසින් මේ අයට පවර්ස් ලබා දෙනු ලබනවා. මෙන්න මේ ක්‍රියාවලියෙන් පස්සේ පවර්ස් ලැබිලා වෙබ් ඔෆ් ලයිෆ් එකට සම්බන්ධ වුණු අයව ටෝටමික් ඇවටාස් යන නමින් තමයි හඳුන්වනු ලබන්නේ. ඒ වගේම මේ විවිධ ඇවටාස්ලට විවිධ පවර්ස් තමයි අඩුවැඩි වශයෙන් ලැබිලා තියෙන්නේ. එක්සැම්පල් කීපයක් ගත්තොත් සමහර ස්පයිඩර්ලා ඉන්නවා ගෝඩ්ස්ලා තරම් පවර්ෆුල්. ඒ වගේම සමහර ස්පයිඩර්ලට වෙබ් ෂූට් කරන්න වෙබ් ෂූටර්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම සමහර අයට ඉලෙක්ට්‍රික් බ්ලාස්ට් වගේ දේවල් ඇති කරන්නත් පුළුවන්. ඒ වගේම සමහර අයට එක එක විකෘති පෙනුමවල් පවා ලැබිලා තියෙනවා. රයිට්. ඊළඟට ඔයාලට එන්න ඕන ප්‍රශ්නේ තමයි ඇයි මේ ස්පයිඩර්ලා මේ විදිහට එකට එකතු වෙන්නේ කියන එක. මල්ටිවර්ස් එකේ එක එක රියැලිටීස් වලට හෝ වෙබ් ඔෆ් ලයිෆ් එකට යම් කිසි වූ තර්ජනයක් හෝ අනතුරක් වගේ දෙයක් සිදුවීමට යෑමේදී ස්පයිඩර් ටෝටම් විසින් තමන්ගේ මේ නියෝජිතයන්ව එකතු කරනු ලබනවා. එහෙමත් නැත්නම් එකට මුණගස්සනු ලබනවා. ඉතින් මේ විදියට යම් කිසි වූ විදියකින් රියැලිටි එකට බලපෑමක් වෙන්න පුළුවන් නම් ඒ දේ මේ හැම ස්පයිඩර් කෙනෙක්ටම බලපාන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයකට විසඳුමක් හොයන්න තමයි මේ විදියට මේ විවිධාකාර වූ ස්පයිඩර්ලා එකට එකතු වෙන්නේ. මාවල් කොමික්ස් වලට අනුව ඉන්හෙරිටර්ස් යන නමින් හඳුන්වන ස්පයිඩර්ලාගෙන් යැපෙන වැම්පයර්ස්ලා වගේ ජීවීන් කොට්ටාසයක් විවිධ යුනිවර්ස් වල ඉන්න ස්පයිඩර්මෑන්ලා මරන්න පටන් ගන්නවා. අන්න ඒ හේතුව නිසා තමයි මේ ස්පයිඩර්වර්ස් එක කියන දේ පටන් ගන්නෙ. ඒ වගේම මේ ස්පයිඩර්වර්ස් එක ගැන ඔයාලට දැනගන්න පුළුවන් ප්‍රධාන කොමික් කීපයක්මත් මම පහලින් දාන්නම්. ඉතින් මේ හැම කොමික් එකක්ම අපේ channel එකට join වෙලා ඔයාලට download කරගන්න පුළුවන්. ඒ විදිහට download කරගත්තොත් හරි ඔයාලට පුළුවන් ඕනම විදියකින් මේ කොමික් සෙට් එක කියවුවොත් අනිවාර්යයෙන්ම මේ ස්පයිඩර්වර්ස් එක ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි. රයිට්. ඔයාලා ස්පයිඩර්මෑන් ගැන හැම දෙයක්ම දන්නවා වුණත් මම මේ අද ඔයාලට කිව්ව කතාව බහුතරයක් දෙනා දන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි කියලා. දැන් මම Spider-Verse එකේදී අපිට දකින්න ලැබෙන ස්පයිඩර්ලාගේ version කීපයක් ගැන තමයි කතා කරන්න යන්නේ. Ladies first නිසා අපි ලේඩි කෙනෙක්ගෙන්ම වැඩේ පටන් ගමු. Jessica Drew. එහෙමත් නැත්නම් Earth
616 වල ස්පයිඩර් වුමන් ගැන තමයි අපි මුලින්ම කතා කරන්න යන්නේ. ජොනතන් සහ මීරියම් ඩ්‍රූ කියලා හඳුන්වන විවාහක දෙපළක් විසින් ට්‍රාන්සියාවල වොන්ඩගෝ මවුන්ටන් එකේ ලැබ් එකක් හදාගෙන මකුළුවන්ගේ ජාන මිනිසුන් එකතු කරන්න පුළුවන් විදිහේ පරීක්ෂණයක් සිදු කරගෙන යනවා. ඉතින් මෙයාලා මේ සියලුම එක්ස්පෙරිමන්ට් කරන්නේ හයිඩ්‍රාක වෙනුවෙන්. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්ව කපල් එකෙන් ජොනතන් මේ හයිඩ්‍රාකට වැඩ කරන බව දන්නවා වුණත් මීරියම් හිතන් ඉන්නේ Taman වැඩ කරන්නේ බ්‍රිටිෂ් ගවර්න්මන්ට් එකට කියලා. ඉතින් ඔහොම පරීක්ෂණ කරන අතරතුරේදී මේ මීරියම් ප්‍රෙග්නට් වෙනවා. ඉතින් මේ විදියට මීරියම් ප්‍රෙග්නට් වුණු කාලෙදී ලැබ් එකේ වෙච්ච අනතුරක් නිසා වොන්ඩගෝ විඩෝ කියන මකුළුවගේ ජාන අඩංගු වෙලා තිබුණු DNA ස්ලයිසර් එකක් ඇක්ටිවේට් වෙලා ඒකෙන් බ්ලාස්ට් එකක් මීරියම්ට වදිනවා. ඉතින් මෙන්න මේ නිසා අපි මේ කතා කරන ස්පයිඩර් වුමන් ඉපදෙන්නේ මකුළු ජානත් අරගෙනම තමයි. රයිට්. ඉතින් මේ ස්පයිඩර් වුමන්ට දෙන පවර්ස් ඇබිලිටීස් ගත්තොත් අනිත් හැම ස්පයිඩර්මෑන් කෙනෙක්ටම තියෙනවා වගේ සුපර් ස්ට්‍රෙන්ත් එක ඒ වගේම ස්පීඩ් එක වගේ ගොඩක් හැකියා මේ ස්පයිඩර් වුමන්ට තියෙනවා. ඊට අමතරව මේ ජෙසිකාට හයිඩ්‍රාකේ ට්‍රේනින් එකකුත් ලැබෙනවා. අන්න ඒක නිසා මෙයා සුපිරිම සීක්‍රට් ඒජන්ට් කෙනෙක් විදියටත් කටයුතු කරනවා. ඒ වගේම ෆයිටින් ස්කිල්ස් අතින් ගත්තොත් ටාස්ක් මාස්ටර් අතින් මේ ජෙසිකා ට්‍රේනින් වෙනවා. ඒක නිසා මෙය හොඳ ෆයිටර් කෙනෙක්. ඒ වගේම වෙනම් බ්ලාස්ට් එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රික් බ්ලාස්ට් කියලාත් පවර් එකකුත් මේ ජෙසිකාට තියෙනවා. ඉතින් මේ බ්ලාස්ට් එක ඔයාලා කොයි කවුරුත් දන්න මයිල්ස් මොරාලස්ට තියෙන පවර් එකට ගොඩක්ම සමානයි. මේ පවර් එකෙන් සාමාන්‍ය මිනිස්සෙක්ව පැරලයිස් කරන්න වගේම මරලා දාන්නත් පුළුවන්. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ගුවෙන් ස්ටේසි. එහෙමත් නැත්නම් Earth 65 වල ඉන්න ස්පයිඩර් වුමන් ගැන. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මාවල් මල්ටිවර්ස් එක පුරාවටම ගුවෙන් ස්ටේසිලා ගොඩක් ඉන්නවා. ඉතින් මේ අතරින් මම අද කතා කරන්න යන්නේ මේ Earth 65 වල ඉන්න ස්පයිඩර් වුමන් ගැන. ෆොරෙස්ට් හිල්ස් වල ඉපදුණු ගුවෙන්ගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. පොඩි කාලෙම අම්මා නැති වෙන ගුවෙන්ට ලැබුණු ෆ්‍රීඩම් එක නිසා තාත්තත් එක්ක ඇති කරගන්න පොඩි පොඩි මතභේද නිසා ගුවෙන් තමන්ගේ පාඩුවේ මියුසික් පැත්තට හිත යොමු කරගෙන ඉන්නවා. මේ අතරෙම තමන් එක්ක එකට ඉස්කෝලේ යන තමන්ගේ අසල්වාසියා වෙච්ච පීටර් පාකර් එක්ක ගොඩක් හිතවත් වෙනවා. ඒ වගේම තමන්ගේ ඉස්කෝලේ මියුසික් බෑන්ඩ් එකක් වෙන ද මේරි ජේන්ස් කියන බෑන්ඩ් එකේ ඩ්‍රමර් විදිහටත් මේ ගුවෙන් එකතු වෙනවා. ඉතින් ඔයාලා කොයි කවුරුත් දන්න ස්පයිඩර්මෑන්ට වෙන සිදුවීම් වලදී වගේම මෙයාවත් ජානමය වශයෙන් වැඩි දියුණු කරපු මකුළුවෙක් විසින් හපා කෑමට ලක් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මකුළුවෙක්ට සමාන පවර්ස් ලැබෙන නිසා මේ ගුවෙන් අයුක්තියට අසාධාරණයට එරෙහිව ස්පයිඩර් වුමන් විදියට කටයුතු කරන්න පටන් ගන්නවා. සුපුරුදු විදියටම මං කලින් කිව්ව ස්පයිඩර් වුමන්ට වගේම මේ ස්පයිඩර් වුමන්ටත් අනිත් හැම ස්පයිඩර්මෑන් කෙනෙක්ටම වගේ තියෙන සුපර් හියුමන් ස්ට්‍රෙන්ත් එක, ඒ වගේම සුපර් හියුමන් ස්පීඩ් එක, ඒ වගේම ස්ට්‍රෙන්ත් එක වගේ ගොඩක් පවර්ස් මේ ගුවෙන් ස්ටේසිටත් ලැබෙනවා. ඒ වගේම පොලිස් නිලධාරියෙක්ගේ දුවෙක් වෙච්ච නිසා ගුවෙන්ගේ ඩිටෙක්ටිව් පැත්ත ගොඩක් හොඳින් වැඩි දියුණු වෙලා තියෙනවා. ඒ වගේම කුම්ෆු වලට සම්බන්ධ මූවිස් බලලා සටන් කලාව ගොඩක් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් තමයි මේ ගුවෙන් ස්ටේසි කියලා කියන්නේ. රයිට්. ඊළඟට අපි කතා කරන්න යන්නේ Across the Spider-Verse ට්‍රේලරේකදී අපි දැකපු Bombastic Bagman යන නමින් හඳුන්වන ස්පයිඩර්මෑන් ගැන. ඉතින් මේ ස්පයිඩර්මෑන්ගේ ඔරිජින් එක සිද්ධ වෙන්නේ අපි කොයි කවුරුත් දන්න ස්පයිඩර්මෑන්ගේ විදියටම තමයි. මෙතනදී වෙනස් වෙන්නේ කොමික්ස් වලට අනුව ස්පයිඩර්මෑන් ඔහුගේ කළු පැහැති ඇඳුම, ඒ කියන්නේ වෙනම් සූට් එක ඉවත් කළ අවස්ථාවේදී ඔහුට ඇඳුමක් අවශ්‍ය වූ නිසා Fantastic Four ටීම් එකේ මෙම්බර් කෙනෙක් වුණු Human Torch විසින් ස්පයිඩර්මෑන්ට අමතර Fantastic Four ඇඳුමක් ලබා දීලා ඒකට වෙස් මුහුණක් අවශ්‍ය නිසා වෙස් මුහුණක් ලෙස කඩදාසි බෑගයක් දෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ ස්පයිඩර්මෑන්ගේ මේ ස්වරූපය Bombastic Bagman යන නමින් හඳුන්වන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ ස්පයිඩර්මෑන් Golden Sponge Cake යන නමින් හඳුන්වන ස්පයිඩර්මෑන් ගැන. දැන් ඔයාලා බලයි එකපාරටම Sponge Cake කියලා දෙයක් කිව්වේ ඇයි කියලා. ඔව්, මේ ලෝකේ ස්පයිඩර්මෑන් අපි දන්න කෙන ස්පයිඩර්මෑන් විදියම තමයි. නමුත් මෙයාගේ වෙනස වෙන්නේ මෙයාගේ හතුරන් අල්ලා ගන්න මෙයා භාවිතා කරන්නේ Hostess Snack Cakes යන නමින් හඳුන්වන කේක් වර්ගෙ. ඉතින් මේ ස්පයිඩර්මෑන් ඉන්න මේ Earth එකේ ඉන්න හැම සුපර් හීරෝ කෙනෙක්ම එයාලට විරුද්ධව ඉන්න අපරාධකාරයන්ව අල්ලා ගැනීම පිණිස මේ Hostess Snack Cakes තමයි පාවිච්චි කරන්නේ. රයිට්. ඊළඟට මම කතා කරන්නේ Old Man Spider ගැන. මේ Old Man Spider Spider-Man බවට පත් වෙන්නේ පීටර් පාකර්ගේ මරණයෙන් පස්සේ. Ezekiel Sims තමයි මේ Spider-Man ගේ ඇත්තම නම වෙන්නේ. මේ Spidey වයස්ගත Spider කෙනෙක්. Spider-Verse ඉවෙන්ට් එක සිදු වෙන්න අවුරුදු කීපයකට කලිනුයි මේ Ezekiel Spidey කෙනෙක් බවට පත් වෙන්නේ. දැන් තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙයත් Old Man Logan වගේමද කියලා. ඔව්, වොල්වරින්ගේ ඕල්ඩ් වර්ෂන් එක වගේ තමයි ස්පයිඩර්මෑන්ගේ ඕල්ඩ් වර්ෂන් එකත් මෙන්න මේ කැරක්ටරයකට ගොඩක්ම සමානයි. ඉතින් මේ ඕල්ඩ් මෑන් ස්පයිඩිගේ දුර්වලතාවයක් විදියට එයාගේ වයස්ගත බව ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ස්පයිඩර් හෑම් ගැන. ස්පයිඩර් පාකර්
Spider-Ham. Friendly neighborhood Spider-Ham. Spins a web, that's the gig. ඉතින් මෙයාව නම් අපිට 2018 ඉදී දකින්න ලැබුණු Spider-Man Into the Spider-Verse movie එකෙන් දකින්න පුළුවන් වුණා. ඔයාලට මතක ඇති Spider-Man ගේ costume එකෙන් ඌරු පෙනුමක් සහිත character එකක් දකින්න ලැබුණා. ඉතින් මෙන්න මෙයාට තමයි මේ Spider-Ham කියලා කතා කරන්නේ. ඉතින් මෙයාගේ ඇත්තම නම තමයි Peter Parker කියලා කියන්නේ. මෙයාගේ universe එකේ ඉන්න හැමෝම සත්වෙක් ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් Kang the Conqueror කියන character එකට kangaroo කෙනෙක් සම්බන්ධයෙන් තමයි මේ චරිතය හැදිලා තියෙන්නේ. ඒ වගේම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වෙනුවට ඉන්නේ කිඹුල් වර්ෂන් එකකට සමාන වර්ෂන් එකක්. ඉතින් අනෙක් ස්පයිඩර්ලට වගේම මෙයාටත් ඒ පවර්ස් ඒ විදිහටම තියෙනවා. ඒ වගේම කාටුන් වලට සම්බන්ධ ඇබිලිටීස් උත් මෙයාට පිහිටලා තියෙනවා. ඉතින් මෙයාගේ සයිස් එක පුංචි වුණත් මේ ස්පයිඩර් හැම් පරද්දන්න එච්චර පහසු නැහැ. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ අපිට ස්පයිඩර්මෑන් ඉන්ටු ද ස්පයිඩර්වර්ස් මූවී එකෙන් දකින්න ලැබුණු තවත් එක් ස්පයිඩර්මෑන් කෙනෙක් ගැන. ඒ තමයි ස්පයිඩර්මෑන් නොය. 1930 දී පමණ ජීවත් වෙන පීටර් පාකර් කෙනෙක් තමයි මේ ස්පයිඩර් නොය විදියට හඳුන්වන්නේ. ඉතින් මෙයාට පවර්ස් ලැබෙන්නේ රේඩියෝ ඇක්ටිව් ස්පයිඩර් කෙනෙක්ගේ හපාගෑමක් වෙන නිසා. මේ කොහොම වුණත් අපි කොයි කවුරුත් දන්න හැම ස්පයිඩර් කෙනෙක්ටම තියෙන පවර්ස් මෙයාට ලැබෙන්නේ නැහැ. මෙයා විසින්ම හොඳට ට්‍රේනින් වෙලා තමයි මෙයාගේ ෆයිටින් ස්කිල්ස් එහෙම මෙයා ප්‍රගුණ කරගන්නේ. රයිට්. අපි ඊළඟට කතා කරන්නේ ස්පයිඩර්මෑන් ඉන්ටු ද ස්පයිඩර්වර්ස් මූවී එකෙන් අපිට දකින්න ලැබුණු තවත් එක් ස්පයිඩර්මෑන් කෙනෙක් ගැන. ඒ තමයි ස්පයිඩර්මෑන් මයිල්ස් මොරාලිස්. My name is Miles Morales. I was bitten by a radioactive spider and for like 2 days I've been the one and only Spider-Man. ඉතින් මම මෙතනදී මයිල්ස් මොරාලිස්ට පවර්ස් ලැබුණු විදිය එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. ඔයාලා මූවී එක බැලුවා නම් කතාව හරියටම දන්නවා ඇති. ඉතින් මේ මයිල්ස්ට පුළුවන් තමන්ගේ ශරීරය නොපිනි යන තත්ත්වයට පත් කරන්න. ඒ වගේම ඉලෙක්ට්‍රික් චාර්ජස් වගේ දේවල් යවන්නත් පුළුවන්. ඒ වගේම මයිල්ස්ගේ වෙබ්සරහා මයිල්ස් අල්ලන ඕනම කෙනෙක්ට ඉලෙක්ට්‍රික් චාර්ජ් එකක් ඇති කරන්නත් පුළුවන්. ඒ වගේම මුලින්ම මම සඳහන් කරපු ස්පයිඩර් වුමන්ට වගේ මේ මයිල්ස්ටත් ඉලෙක්ට්‍රික් බ්ලාස්ට් වගේ දේවල් ඇති කරන්න පුළුවන්. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ පාකර්. එහෙමත් නැත්නම් Earth 98 2 වල ඉන්න ස්පයිඩර් වුමන් ගැන. ඔයාලා කොයි කවුරුත් දන්න පීටර් පාකර්. ඒ වගේම MJ ගේ දුව තමයි මේ පාකර් කියලා කියන්නේ. මේ යුනිවර්ස් එකේදී ග්‍රීන් ගොබ්ලින් එක්ක වෙන ෆයිට් එකක් නිසා පීටර්ට පීටර්ගේ කකුලක් අහිමි වෙනවා. අන්න ඒක නිසා පීටර් තමන්ගේ සුපර් හීරෝ ලයිෆ් එකෙන් රිටයර් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දිගටම මේ පීටර් සැමියෙක් විදියට තාත්තා කෙනෙක් විදියට තමන්ගේ පවුල එක්ක ඉන්න පටන් ගන්නවා. ඔය විදියට කාලයක් ගත වෙලා යනකොට තමන්ගේ දුව වුණු මේ පාකර් අවුරුදු 15 දී පමණ තමන්ගේ පවර්ස් ඩෙවලොප් කර ගන්නවා. මේ අතරතුරේදී නෝමන් ඔස්බෝන්ගේ මුණුබුරවන නෝමි ඔස්බෝන් තමන්ගේ පවුලේ ග්‍රීන් ගොබ්ලින් උරුමය ඉදිරියට අරගෙන යන්න පටන් ගන්නවා. තමන්ගේ තාත්තා පීටර්ට වගේම මේටත් අන්කල් බෙන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි පීටර්ගේ ක්ලෝන් එකක් වන බෙන් රයිලි. එහෙමත් නැත්නම් ස්කාලට් ස්පයිඩර්. ඉතින් මේ බෙන් රයිලිගේ ස්පයිඩර් කොස්ටියුම් එක අලුත් වැඩියා කරලා මේ ක්‍රයිම් ෆයිටින් වැඩ පටන් ගන්නවා. මේට දින පවර්ස් සහ ඇබිලිටීස් ගැන කතා කරොත් මෙයාටත් තාත්තා වගේම පවර්ස් ලැබිලා තියෙනවා. සමහර පවර්ස් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා වගේම සමහර පවර්ස් පීටර්ගේ පවර්ස් වලට වඩා අඩු මට්ටමක තමයි තියෙන්නේ. රයිට්. අපි ඊළඟට මම ඉස්සෙල්ලා සඳහන් කරපු බෙන් රයිලි ගැන කතා කරමු. ස්කාලට් ස්පයිඩර්. ඒකේ බෙන් රයිලි විදියට හඳුන්වන මේ ස්පයිඩර් නිර්මාණය කරන්නේ වෙනත් විශ්වයක. මේ යුනිවර්ස් එකෙත් ස්පයිඩර්මෑන් සාමාන්‍ය විදියටම පීටර් පාකර්ම තමයි. මේ යුනිවර්ස් එකේ ස්පයිඩර්මෑන්ගේ විලන් කෙනෙක් වුණු ජැකල් විසින් පීටර්ගේ DNA හොරෙන් අරන් ක්ලෝන් එකක් නිර්මාණය කරනවා. මේ ක්ලෝන් එක හරියටම පීටර් වගේමයි. ඒ පවර්ස්, ඒ ඇබිලිටීස්, ඒ පෙනුම ඒ වගේම පිටලා තියෙනවා. විශේෂම දේ වෙන්නේ මේ ක්ලෝන් එකට තිබුණේ පීටර්ගේ පර්සනැලිටිකමයි. ඒ නිසා ජැකල් විසින් එයාගේ වැඩවලට මේ ක්ලෝන් එක පාවිච්චි කරන්න බැරි වෙනවා. පස්සේ මේ ක්ලෝන් එක ජැකල්ව පරද්දලා දාලා ස්කාලට් ස්පයිඩර් විදියට අපරාධකාරයන්ට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ඔයාලා ස්පයිඩර්මෑන් ඉන්ටු ද ස්පයිඩර්වර්ස් මූවී එකෙන් දැකපු තවත් එක් කැරක්ටර් එකක් ගැන. ඒ තමයි පෙනී පාකර්. ජපනිස් ස්ටයිල් එකට නිර්මාණය වුණු තවත් ස්පයිඩර් කැරක්ටර් එකක් තමයි මේ පෙනී පාකර් කියලා කියන්නේ. පෙනීගේ කතාව වෙන්නේ රේඩියෝඇක්ටිව් ස්පයිඩර් කෙනෙක් වෙන SPDR එක්ක එකතු වෙන එකයි. මේ SPDR ව පාලනය කරන්න ලොකු රොබෝ කෙනෙක් ලැබෙනවා. ඊට අමතරව පෙනීට කිසිම බලයක් නැහැ. සටනට යද්දී මේ රොබෝ ඇතුලේ තමයි පෙනී ඉන්නේ. SPDR රොබෝ සූට් එක ඉතාමත් ශක්තිමත්, කිසිම ලිමිටේෂන් එකක් නැති සූට් එකක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පයිඩර් ගර්ල් පිනොලොපි පාකර් ගැන. මේ ස්පයිඩර් ගර්ල් තමයි ස්පයිඩර්වර්ස් එකේ ස්පයිඩර් පවර්ස් ලබාගත් ලාබාලතම කෙනා වෙන්නේ. මේ පවර්ස් ඇයට ලැබෙන්නේ අවුරුදු 11 දී පමණ පාසලෙන් ගියපු ෆීල්ඩ් ට්‍රිප් එකක් නිසා. ඉතින් මේ ලැබුණු පවර්ස් එක්ක ඒ කාලෙදිම වගේ ඇය අපරාධකාරයන්ට විරුද්ධව සටන් කරන්න පෙළඹුණා. වයස අවුරුදු 11ක් පමණ වෙන නිසා මේ ස්පයිඩර් ගර්ල් ඉතා කුඩා වීම එයාගේ දුර්වලතාවයක් විදියට හඳුන්වන්න පුළුවන්. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ලේඩි ස්පයිඩර් ගැන. මේ රේයිලි තමයි ලේඩි ස්පයිඩර්ගේ ඇත්ත නම වෙන්නේ. අපි හැමෝම දන්න කියන ආර්ට් මේ තමයි මේ ලේඩි ස්පයිඩර් වෙන්නේ. මේ යුනිවර්ස් එකේ පීටර් කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්. ඉතින් මෙයාගේ මේ ලැබ් එකේදී තමයි මේගේ අත ලැබ් එකේ හිර කරලා හිටිය මකුළුවගේ හපාගෑමකට ලක් වෙන්නේ. මේ මකුළුවාගෙන් මේට
අමුතු සුපර් පවර්ස් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මේට ලැබෙන්නේ අපරාධකාරයන් විරුද්ධව සටන් කරන්න ඕනේය කියන හැඟීමක් විතරයි. ඒ නිසා ඇය හදනවා ඇයටම ස්පයිඩර් සූට් එකක්. මේ සූට් එකේ අයන් ස්පයිඩර් සූට් එකට සමානව අඬු හතරක් පිහිටලා තියෙනවා. ඊට පස්සේ මේ ඇඳුමේ බලයත් එක්ක ඇය අපරාධකාරයන් විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පයිඩර් මංකි ගැන. දැන් ඔයාලා බලයි මේ ස්පයිඩර් මංකි කියන්නේ අපි බෙන්ටන් එකේ දැකපු ස්පයිඩර් මංකි ගැනද මේ කතා කරන්නේ කියලා. නැහැ අපි මේ බෙන්ටන් එකේ දැකපු ඒලියන් කෙනෙක් ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. මාල් මල්ටිවර්ස් එකේ මාවල් ඒප්ස් යන නමින් හඳුන්වන වෙනම යුනිවර්ස් එකක් තියෙනවා. මේ යුනිවර්ස් එකේ ඉන්න හැම මිනිහෙක්ම ඒප්ස්ලා විදියට තමයි ඉන්නේ. ඉතින් මේ එක ඒප් කෙනෙක් වෙනවා පීටර් පාකර් කියන කෙනා. ඉතින් මේ පීටර් පාකර්ව රේඩියෝඇක්ටිව් ස්පයිඩර් කෙනෙක් කපනගෙන තමයි මේ ස්පයිඩර් මංකි බවට පත් වෙන්නේ. මේ ස්පයිඩර් මංකිට වල්ගියක් තියෙනවා වගේම කකුල් වලිනුත් ස්පයිඩර් වෙබ්ස් එල්ල කරන්න පුළුවන්. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පයිඩර් මෑම් ගැන. ඉතින් මෙයාගේ සිදුවීම නම් වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට. ඔයාලා කොයි කවුරුත් දන්න විදියට පීටර් පාකර්ව තමයි රේඩියෝඇක්ටිව් ස්පයිඩර් කෙනෙක් විසින් හපා කෑමට ලක් වෙන්න ඕනේ. නමුත් ඒ සිදුවීම පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙතනදි වෙන්නේ පීටර් ෆීල්ඩ් ට්‍රිප් එක යද්දී එයාට එයාගේ දවල් කෑම එක අමතක වෙනවා. මේ අතරතුරේදී පීටර්ව බලාගන්න වයස්ගත ආන්මේනවා පීටර්ගේ කෑම එකත් අරගෙන ෆීල්ඩ් ට්‍රිප් එක ගියපු තැනට. මෙන්න මෙතනදී ආන්මේගේ අත රේඩියෝඇක්ටිව් ස්පයිඩර් කෙනෙක් විසින් හපා කනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ආන්මේට ස්පයිඩර් පවර්ස් ලැබෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා දන්න හැම ස්පයිඩර් කෙනෙක්ටම තියෙන සුපර් පවර්ස් මේ ආන්මේට ලැබෙනවා. නමුත් වයස්ගත වීම නිසා ඒකේ පොඩි දුර්වලතාවයක් මේ ස්පයිඩර් මෑම් කියන කැරක්ටරකට තියෙනවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ડોක්ටර් ආරෝන් එයික්මන් ගැන. ડોක්ටර් ආරෝන් එයික්මන්ට ස්පයිඩර් බවස් ලැබෙන්නේ රේඩියෝඇක්ටිව් ස්පයිඩර් කෙනෙක් එයාව හපල නම් නෙමෙයි. ડોක්ටර් ආරෝන් එක්ස්පෙරිමන්ට් එකක් කරනවා ස්පයිඩර් DNA සහ ડોක්ටර් ආරෝන්ගේ DNA එකට එකතු කරන්න. කොහොම හරි මේක වැඩ කරන නමුත් ස්පයිඩර්ලට තරම් පවර්ස් මෙයාට ලැබෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් ડોක්ටර් ආරෝන් ඔහුටම කියලා මෙකනිකල් සූට් එකක් හදාගෙන ක්‍රයිම් ෆයිටින් වලට එකතු වෙනවා. ડોක්ටර් ආරෝන් තමන්ගේ මේ සූට් එක නිසා ගොඩක් පවර්ෆුල් වුණා. තමන්ගේ සූට් එක නැති වුණොත් ඒ තරම් පවර් එකක් මේ ડોක්ටර් ආරෝන්ට ලැබෙන්නේ නැහැ. රයිට්. මම ඊළඟට කතා කරන්න යන්නේ ටිකක් අමුතු වෙනස් කැරක්ටර් එකක් ගැන. ඒ තමයි හොබ් ගොබ්ලින්. පීටර් පාකර්ව සාමාන්‍ය විදියටම රේඩියෝඇක්ටිව් ස්පයිඩර් කෙනෙක් හපලා ස්පයිඩර් මෑන් බවට පත් වෙනවා. ඒ නමුත් පසුව ග්වෙන් ස්ටේසිව ග්‍රීන් ගොබ්ලින් විසින් මරා දැමීමත් එක්ක ඔහු එක්ක කේන්දියෙන් ග්‍රීන් ගොබ්ලින්ව මරලා දානවා. ඉන්පස්සේ ඔහු ස්පයිඩර් මෑන් විදියට ඉන්නගෙන රිටයර් වෙලා සම්පූර්ණයෙන් හොබ් ගොබ්ලින් බවට පත් වෙනවා. හොබ් ගොබ්ලින්ට ස්ටිල්ම ස්පයිඩර් පවර්ස් තිබෙනවා වුණත් හොබ් ගොබ්ලින්ගේ මානසික තත්ත්වය එච්චර හොඳ තත්ත්වයක නම් නැහැ. ඒකට හේතුව වෙන්නේ ග්වෙන් ස්ටේසිගේ මරණය. අනිත් ස්පයිඩර්ලට තියෙනා වගේ හොඳ මානසික ඒකාග්‍රතාවයක් මොහුට නැහැ. ඉතින් ඒක මොහුගේ දුර්වලතාවයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ඉංග්‍රීස් කැරක්ටර් එකක් ගැන නන් නෙමෙයි. මෙයාගේ නම තමයි සුපර්යිඩර් මෑන් ටකුයා යමුෂිරෝ කියන එක. මේ සුපර්යිඩර් මෑන් කැරක්ටර් එක මුලින්ම එන්නේ කොමික් වලදී නෙමෙයි. ජපනිස් TV ෂෝ එකකදී. අනික් ස්පයිඩර්ලට සාපේක්ෂව අලුත්ම ඇබිලිටීස් සහ පවර්ස් කීපයක් මේ ටකුයාට තිබුණා. මුලින්ම කොමික් වල Earth 616 වල ජපනිස් ස්පයිඩර් මෑන් වර්ෂන් එකක් විදියට සුපර්යිඩර් මෑන් එහෙමත් නැත්නම් ටකුයා යමුෂිරෝ අපිට දකින්න ලැබෙනවා. ටකුයාගේ පවර්ස් බූස්ට් වෙන ලොකු රොබෝ කෙනෙකුත් ඉන්නවා. හැබැයි අනෙක් ස්පයිඩර්මෑන්ලට සාපේක්ෂව මේ ටකුයාගේ ස්කිල්ස් පොඩ්ඩක් අඩු මට්ටමක තමයි පවතින්නේ. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පයිඩර් ගර්ල්. ඒකේ බෙටි බ්‍රෑන්ඩ් ගැන. එක යුනිවර්ස් එකක ඩේලි බියුගල් එකේ වැඩ කරන සේවිකාවක් වුණු බෙටි බ්‍රෑන්ඩ්ව රේඩියෝඇක්ටිව් ස්පයිඩර් කෙනෙක් හපා කාලා තමයි මෙයාට පවර්ස් ලැබෙන්නේ. ඇයට මේක වෙන්නේ පීටර් ගියපු ෆීල්ඩ් ට්‍රිප් එකේ ඈත් ගියපු වෙලාවක. ඇයි ඉන්පස්සේ තමයි ස්පයිඩර් ගර්ල් බවට පත් වෙන්නේ. මේ ස්පයිඩර් ගර්ල්ට අනෙක් ස්පයිඩර්ලගේ සාමාන්‍ය පවස් තිබෙනවා වගේම පීටර් පාකර් විසින් ඇයට උදව් කරනවා වෙබ් ෂූටර්ස් සහ අනිකුත් හැමදේම නිර්මාණය කරගන්න. ඒ වගේම බෙටිට එයාගේ පවස් හරියට භාවිතා කරන්නත් මේ පීටර් පාකර් උදව් කරනවා. අන්න ඒක නිසා මේ බෙටි බ්‍රෑන්ඩ් හොඳ ස්පයිඩර් ගර්ල් කෙනෙක් බවට පත් වෙනවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ Across the Spider-Verse ට්‍රේලරේදී ඔයාලා දැකපු ඉන්දියන් ස්පයිඩර් ගැන. ස්පයිඩර්මෑන් ඉන්දියා පවිත්‍ර ප්‍රභාකර් ගැන තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. මේ ස්පයිඩර්මෑන් හරියටම ස්පයිඩර්මෑන්ගේ ඉන්දියන් වර්ෂන් එකක් වගේමයි. හැබැයි මේ ස්පයිඩර්මෑන්ගේ කතාව අපි කොයි කවුරුත් දන්න කතාවට වඩා ටිකක් වෙනස්. ඉතින් මේ පවිත්‍ර ප්‍රභාකර් කියලා කියන්නේ එයාගේ මාමා වුණු බීම් සහ නැන්ද වුණු මායක ජීවත් වෙන කෙනෙක්. ඔහු මීරා ජේන් කියන කෙනත් එක්ක ආදරෙන් බැඳිලා හිටියා. ඉතින් මේ බීම්ගේ මරණයෙන් පස්සේ පුරාණ යෝග වගයක් කරලා තමයි මේ පවිත්‍ර ප්‍රභාකරට තමන්ගේ ස්පයිඩර් පවර්ස් ලැබෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම අපි කොයි කවුරුත් දන්න ස්පයිඩර්මෑන්ගේ ඉන්දියන් වර්ෂන් එකක් වෙන නිසා මෙයාගේ ඔරිජින් එකත් ඉන්දියන් කල්චර් එකත් එක්ක ගොඩක් බැඳිලා තියෙනවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පයිඩර් මූන් මෑන් ගැන. මේ ස්පයිඩර් ජීවත් වෙන්නේ සඳමත ජනවාස
විනාශකරණය ආරම්භ වුණු විශ්වයක. ඉතින් මහු ජීවත් වෙන්නේ නිව් ලූනා යෝක් යන නගරේ. මීට අමතරව අපි කොයි කවුරුත් දන්න ස්පයිඩර්මෑන්ට හැම අතින්ම සමාන ස්ටෝරියක් තමයි මේ කැරක්ටර් එකටත් තියෙන්නේ. නමුත් අවාසනාවකට වගේ මේ ස්පයිඩර් මූන් මෑන්ව ස්පයිඩර් වර්ස් ඉවෙන්ට් එක ආරම්භ වීමේදීම වගේ ස්පයිඩර් වර්ස් එක ගැන නොදැනම මිය යෑමට ලක් වෙනවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ තවත් වෙනස් කැරක්ටර් එකක් ගැන. මෙයාගේ නම තමයි ඇරක්නිඩෝ ජූනියර්. ඉතින් මෙයා ඉන්නේ වෙනත් යුනිවර්ස් එකක මෙක්සිකෝ වල. එයාගේ ඇත්තම නම සහ එයාට පවර්ස් ලැබුණ කොහොමද කියන එක නම් සීක්‍රට් එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ ඇරක්නිඩෝ ජූනියර්ගේ ප්‍රධානම හතුර වෙන්නේ ස්කෝපියෝන් නමින් හඳුන්වන කැරක්ටර් එකක්. ඉතින් මේ ස්කෝපියෝන් කියන්නේ ඔයාලා කොයි කවුරුත් දන්න ස්පයිඩර්මෑන්ට ඉන්න විලන් වන ස්කෝපියන්ගේ තවත් වර්ෂන් එකක්. ඉතින් මේ ස්කෝපියෝන් කියන කැරක්ටර් එක තමයි ඇරක්නිඩෝ ජූනියර්ගේ පියාව මරලා දාන්නේ. පියාගේ මරණයෙන් පස්සේ මෙක්සිකෝ නගරය ආරක්ෂා කරමින් අපරාධකාරයන්ට විරුද්ධව සටන් කරන්න මේ ඇරක්නිඩෝ ජූනියර් පටන් ගන්නවා. ඉතින් මම මේ ඔයාලට සඳහන් කරපු නම් ටිකක් ස්පැනිෂ් උච්චාරණයක් තියෙන නම් වෙනවා. අන්න ඒක නිසායි මෙයාලගේ නම් ඔයාලා කොයි කවුරුත් දන්න ඉංග්‍රීසි නම් වලට වඩා ටිකක් වෙනස් වෙන්නේ. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පයිඩර් යූකේ බිලි බ්‍රැඩොක් ගැන. ස්පයිඩර් යූකේගේ ඇත්තම නම වෙන්නේ බිලි බ්‍රැඩොක්. වෙනත් විශ්වයක නිව්යෝක් වලත් ස්පයිඩර්මෑන් ඉද්දිම බ්‍රිතාන්‍යයේ ස්පයිඩර්මෑන් විදිහට කටයුතු කරන්නේ මෙන්න මේ බිලි තමයි. බිලිව කැප්ටන් බ්‍රිටන් යටතේ පවා ට්‍රේනින් වෙලා තියෙනවා. ස්පයිඩර් වර්ස් ඉවෙන්ට් එකේදී අනෙක් නිව්යෝක් ස්පයිඩර්මෑන්ගේ පරාජයත් එක්කම එවෙනුවට හොඳ ස්පයිඩර් රීප්ලේස්මන්ට් එකක් වුණා මෙන්න මේ ස්පයිඩර් යූකේ කියන කැරක්ටර් එක. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ දැන් ගොඩක් කතාවට නැගෙන තවත් එක් කැරක්ටර් එකක් ගැන. ඒ තමයි සිල්ක් සින්ඩි මූන්. සිල්ගේ කතාවත් පීටර් පාගේ කතාවත් එක්කමයි එකටමයි සිද්ධ වෙන්නේ. පීටර්ව රේඩියෝ ඇක්ටිව් ස්පයිඩර් කෙනෙක් සපා කෑවට පස්සේ සින්ඩි මූන්ව රේඩියෝ ඇක්ටිව් ස්පයිඩර් කෙනෙක් සපා කෑමට ලක් කරනවා. නමුත් සාමාන්‍යයෙන් පීටර්ගේ ශක්ති මට්ටමට වඩා සින්ඩිගේ ශක්ති මට්ටම ගොඩක් අඩුයි. පසු මේ බලයත් එක්ක සිල්ක් විදියට සින්ඩි මූන් අපරාධකාරයන්ට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. සිල්ක්ට එයාගේ ඇඟිලි තුඩු වලින් පවා ස්පයිඩර් වෙබ්ස් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම ස්පයිඩර් සෙන්ස් එකත් අනෙක් ස්පයිඩර්ලට වඩා ගොඩක් සෙන්සිටිව් වෙනවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන කැරක්ටර් එක තමයි ස්පයිඩර්ලින්. පීටර් පාකර් ස්පයිඩර්මෑන් විදියට කටයුතු කරන තවත් එක් විශ්වයක පීටර් පාකර් සහ මෙරි ජේන්ට දාව දුවෙක් ලැබෙනවා. ඉතින් මම මේ කතා කරන්න යන්නේ මම ඔයාලට ඉස්සෙල්ලා සඳහන් කරපු මේඩේ පාකර් ගැන නෙමෙයි. මෙයාගේ නම තමයි ඇනා මේ පාකර්. ඉතින් අපි කලින් කතා කරපු මේඩේ පාකර්ට වඩා ස්පයිඩර් පවර්ස් කිසිම සීමාවකින් තොරව මේ ඇනා මේ පාකර්ට ලැබෙනවා. සමහර පවර්ස් පීටර්ටවත් නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් සාමාන්‍ය ස්පයිඩර් සෙන්ස් එකෙන් යම් අනතුරක් වෙන්න කලින් හැම ස්පයිඩර් කෙනෙක්ටම එක දැනෙනවා. නමුත් මේක ගොඩක් ඉම්ප්‍රූව් වෙලා ඇනා මේ පාකර්ට යම් අනතුරක් වෙන්න පැය කීපයකට කලින් එක දැනෙනවා. ඇය අපරාධකාරයන්ට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නේ ස්පයිඩර්ලින් යන නමින්. අන්න ඒක නිසයි මෙයාව ස්පයිඩර්ලින් යන නමින් හඳුන්වන්නේ. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ගොඩක් ඉන්ටරෙස්ටිං කැරක්ටර් එකක් ගැන. ඒ තමයි මෑන් ස්පයිඩර්. මෑන් ස්පයිඩර් කියන්නේ සම්පූර්ණයෙන්ම ජානමය විදියට පවා විකෘතත්වයට පත් වුණු ස්පයිඩර් කෙනෙක්. ස්පයිඩර්මෑන් ඇත්ත ස්පයිඩර් කෙනෙක් වුණොත් කොහොමද කියන එක අපිට මේ මෑන් ස්පයිඩර්ගෙන් දැක ගන්න ලැබෙනවා. මේ ස්පයිඩර්ව නිර්මාණය කරන්නේ මැග්නිටෝ විසින්. මෑන් ස්පයිඩර්ට පුළුවන් ඇසිඩ් විඳින්න. ඒ වගේම තමන්ට තියෙන අත් සේරගෙන්ම වෙබ් ෂූට් කරන්නත් මේ මෑන් ස්පයිඩර්ට පුළුවන්. ඒ වගේම මෙයා මේ එල්ල කරන වෙබ්ස් අපි කොයි කවුරුත් දන්න පීටර්ගේ වෙබ්ස් වලටත් වඩා ගොඩක් ශක්තිමත් වෙනවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ සුපීරියර් ස්පයිඩර්මෑන් ගැන. මේ යුනිවර්ස් එකේ පීටර්ම තමයි ස්පයිඩර්මෑන් වෙන්නේ. නමුත් ඩොක්ටර් ඔක්ටපස්ගේ මනස ස්පයිඩර්මෑන්ගේ මනස තුළට ගිහින් ස්පයිඩර්මෑන්ගේ ශරීරය තුළ හිර වෙනවා. පීටර්ගේ මනස අතරමං වෙනවා. මේකෙන් පස්සේ ස්පයිඩර්මෑන්ගේ මොටිවේෂන්ස් දකින්න ඩොක්ටර් ඔක්ටපස්ගේ හදවත වෙනස් වෙලා ස්පයිඩර්මෑන්ගේ මාර්ගයේම ගමන් කරමින් පීටර් ලෙසම ජීවත් වෙන්න ඔහු පටන් ගන්නවා. සුපීරියර් ස්පයිඩර්මෑන්ට ස්පයිඩර් පවර් සියල්ලම වගේම ඩොක්ටපස්ගේ සුපිරි මොළයක් තියෙනවා. මේ දෙකම එකතු වීම නිසා සැහැණ පවර්ෆුල් කැරක්ටර් එකක් බවට මේ සුපීරියර් ස්පයිඩර්මෑන් පත් වෙනවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ පැටන් පාර්නෙල් ගැන. ඉතින් මේ පැටන් පාර්නෙල් කියන්නේ වෙනත් යුනිවර්ස් එකක ජීවත් වෙන අපි කොයි කවුරුත් දන්න පීටර්ට හාත්පසින්ම වෙනස් කැරක්ටර් එකක්. මේ පැටන් පාර්නෙල් විවිධ සතුන්ට විවිධාකාර එක්ස්පෙරිමන්ට් කරමින් ජීවත් වෙච්ච කෙනෙක්. කොහොම වුණත් පැටන්ට මේ ස්පයිඩර් පවර්ස් ලැබීමත් එක්ක පැටන් තනිකර විකෘති ස්පයිඩර් කෙනෙක්ට සමාන ඇස් අටක් අඬු අටක් සහිත විකෘති සතෙක් බවට පත් වෙනවා. ඉතින් මේ පැටන් පානෙල් ඔහුගේ මාමව පණ පිටින් ආහාරයට ගන්නවා. ඒ වගේම පැටන් ආදරය කරපු සාරා ජේන්ව පොඩි ස්පයිඩර්ස්ලා සිය ගණක් යොදාගෙන මරලා දානවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පයිඩර් වෝල්ෆ් කියන කැරක්ටර් එක ගැන. ඉතින් මේ කැරක්ටර් එක දකින්න ලැබෙන්නේ වෙයා වෝල්ෆ්ලා. එහෙමත් නැත්නම් වෘක මිනිසුන්ගෙන් පිරුණු යුනිවර්ස් එකක. ඉතින් මේ වගේ යුනිවර්ස් එකක සාමාන්‍ය කැරක්ටර්ස්ලට මෑන් කියන නම භාවිතා කරන්නේ නැහැ. අන්න ඒ වෙනුවට තමයි ස්පයිඩර් වෝල්ෆ් කියන නම භාවිතා වෙන්නේ. ඉතින් මේ ස්පයිඩර් වෝල්ෆ් කියන්නේ ස්පයිඩි සහ වෙයා වෝල්ෆ්ලගේ පව
වර්ස් එකතු වෙලා හැදුණු කැරක්ටර් එකක්. ඒ නිසා මේ ස්පයිඩර් වුල්ෆ් කියන කැරක්ටර් එක ගොඩක් ශක්තිමත් කැරක්ටර් එකක්. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පයිඩර් ගර්ල් ආන්‍ය කොරසන් ගැන. අනෙක් ස්පයිඩර්ල වගේ නෙමෙයි මේ ආන්‍යට මේ ස්පයිඩර් පවර්ස් ලැබෙන්නේ ස්පයිඩර් සොසයිටි කියන රහසිගත අද්භූත කණ්ඩායම නිසායි. මේ පවර්ස් එක ස්පයිඩර් ගර්ල් විදියට ආන්‍ය අපරාධකාරයන්ට එරෙහිව සටන් කරන්න පටන් ගන්නවා. සාමාන්‍ය පීටර් පාකට වඩා ආන්‍ය ගොඩක් පවර්ෆුල්. මයිල්ස්ට වගේ ආන්‍යටත් නොපිනි යන්න පුළුවන්. ආන්‍ය ගොඩක් නම්‍යශීලී වගේම ඕගැනික් වෙබ්ස් භාවිතා කරන්නත් මේ ආන්‍යට පුළුවන්. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පයිඩර් පංක් ගැන. නෝමන් ඔස්බෝන් ජනාධිපති විදියට කටයුතු කරන විශ්වයක ජීවත් වෙන හොබී බ්‍රවුන් තමයි මේ ස්පයිඩර් පංක් කියලා කියන්නේ. හොබීවත් රේඩියෝක්ටිව් ස්පයිඩර් කෙනෙක් සපා කාලා තමයි පවර්ස් ලැබෙන්නේ. ඒ පවර්ස් එක ස්පයිඩර් පංක් විදියට ඔහු නෝමන් ඔස්බෝන්ගේ පාලනයට එරෙහිව විප්ලවයක් අරගෙන යනවා. ඉතින් ඔයාලා කොයි කවුරුත් දන්න හැම ස්පයිඩර් කෙනෙක්ටම තියෙන හැම පවර් එකක්ම මේ ස්පයිඩර් පංක් කියන කැරක්ටරකටත් තියෙනවා. මොහු අනිත් ස්පයිඩර්ස් ලගෙන් වෙනස් වෙන්නේ මෙයාටම ආවේනික මෙයාව ෆලෝ කරන විශාල ෆලෝවර්ස්ලා රැසක් ස්පයිඩර් ආමි නමින් මේ ස්පයිඩර් පංක් කියන කැරක්ටරකට ඉන්නවා. රයිට්. මම ඊළඟට කතා කරන්න යන්නේ ඔයාලා මග බලාගෙනම හිටපු කැරක්ටර් එකක් ගැන. ඒ තමයි ස්පයිඩර්මෑන් 2099 අනාගතයේදී. ඒ කියන්නේ 2099 අවුරුද්දේදී ජීවත් වෙන වෙනත් විශ්වයක මිගෙල් ඔහාරා තමයි මේ ස්පයිඩර්මෑන් බවට පත් වෙන්නේ. ඉතින් මේ 2099 අවුරුද්ද ඒ වගේම මේ වෙනත් යුනිවර්සස් ගැන ඔයාලා දන්නේ නැත්නම් මම මේ මෙතනින් දාන වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒකෙදි මේ මාවල් විශ්වය ඒ වගේම අර්ත් 616 සහ වෙනත් විශ්වයන් හැදුණු විදිය සහ මේ විශ්වයන් නම් කරන්නේ කොහොමද කියන එක ගැන ඔයාලට මම එක්ස්ප්ලেইন කරලා දෙනවා. අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලන්න. රයිට්. අපි නැවතත් කතාවට ආවොත් ස්පයිඩර් කෙනෙක්ගේ DNA එක මිගෙල්ගේ DNA එකතු වීමකින් තමයි මිගෙල්ට ස්පයිඩර් පවර්ස් ලැබෙන්නේ. සාමාන්‍යයෙන් ලැබෙන ස්පයිඩර් පවර්ස් වලට අමතරව විශේෂ පවර්ස් කීපයක්ම මෙයාට ලැබෙනවා. මිගෙල්ට පුළුවන් තමන්ගේ මනසින් වෙන කෙනෙක්ගේ මනසට පණිවිඩයක් ලබා දෙන්න. ඒ වගේම අනාගත තාක්ෂණයෙන් නිර්මාණය කරපු සූට් එකක් නිසා මොහුට විශාල බලයක් ලැබෙනවා. ඒ වගේම මේ මිගෙල්ගේ එක සපාකෑමකින් මරණය වුණත් ළඟා කරන්න පුළුවන්. ඉතින් මේ මිගෙල් ඔහාරගේ විෂනිපදවන දල යුගලයක් තියෙන නිසා මෙයාගේ එක සපාකෑමක් හල්ක් 2099ව සීසුන් කිරීමට තරම් ප්‍රබල වෙලා තියෙනවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පයිඩර් සයිබෝග් ගැන. ඉතමත් අනාගත කාලයක ගෙවෙන වෙනත් යුනිවර්ස් එකක ජීවත් වෙන පීටර් පාකර් තමයි මේ ස්පයිඩර් සයිබෝග් බවට පත් වෙන්නේ. පීටර්ට සාමාන්‍ය ස්පයිඩර් පවර්ස් වලට අමතරව සයිබර්නටික් වලින් වැඩි දියුණු වීමක් ලබා දීලා තියෙනවා. ස්පයිඩර් සයිබෝග්ගේ ශරීරය ඉතාමත් ශක්තිමත්. ස්පයිඩර් සයිබෝග්ගේ ශරීරයේ ගොඩක්ම වැදගත් කොටසක් වෙන්නේ දකුණු අතට තියෙන සොනික් කැනොන් එක. මාවල් සහ DC එකතුවකින් නිර්මාණය වුණු දෙයක් වගේ තමයි ගොඩක් දුරට මේ ස්පයිඩර් සයිබෝග්ව දකින්න ලැබෙන්නේ. හරියට DC ලගේ සයිබෝග් සහ මාවල් ලගේ ස්පයිඩර්මෑන්ගේ එකතුවක් වගේ තමයි මේ කැරැක්ටර් එක. ඉතින් මෙන්න මේ නිසා මේ ස්පයිඩි ගොඩක් ශක්තිමත් කැරැක්ටර් එකක් බවට පත් වෙනවා. රයිට්. ඊළඟට අපි කතා කරන්න යන්නේ 6 arm ස්පයිඩර්මෑන් ගැන. මේ සිදුවීම වෙන්නේ අපි දන්න කියන පීටර් පාකර් විසින් එයාගේ පවර්ස් වැඩි කරගන්න කියලා හිතාගෙන යම් කිසි ද්‍රවයක් පානය කරනවා. ඉතින් මේ පානය කිරීමත් එක්ක පීටර්ට තවත් වැඩිපුර අත් 4ක් ලැබෙනවා. හරියටම ස්පයිඩර් කෙනෙක්ගේ වගේම අත් 6ක් ලැබෙනවා. සාමාන්‍යයෙන් ලැබෙන ස්පයිඩි පවර්ස් එහෙමම තියෙද්දී මේ අමතරව ලැබෙන අත් 6ත් එක්ක මේ ස්පයිඩර්මෑන් ඉතාමත් පවර්ෆුල් කැරක්ටර් එකක් බවට පත් වෙනවා. ඩොක්ටර් ඔක්ටපස්ව පහසුවෙන් පරාද කරලා ගුවන් ස්ටේසිගේ ජීවිතයත් බේරගන්න මේ ස්පයිඩර්මෑන්ට පුළුවන් වෙනවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පිනරට් යන නමින් හඳුන්වන කැරක්ටර් එක ගැන. මේ ස්පිනරට් කියන්නේ වෙනත් යුනිවර්ස් එකක ජීවත් වෙන මේරි ජේන්ට. මේ විශ්වයේ ස්පයිඩර්මෑන් විදියට පීටර් පාකර් කටයුතු කරනවා. ඒ වගේම පවුලේ ආරක්ෂාව වෙනුවෙන් පීටර්ගේ පවර්ස් ලැබෙන සූට් එකක් නිර්මාණය කරලා මේ සූට් එක පීටර් විසින් මේරි ජේන්ට ලබා දෙනවා. කොහොම හරි වෙනම් එක්ක වෙන සටනකදී වෙනම්ගේ පවර්ස් මේ සූට් එකෙන් ලබා ගන්නවා. ඒ නිසා ස්පිනරට් ඉතාමත් ශක්තිමත් ස්පයිඩි කෙනෙක් බවට පත් වෙනවා. රයිට්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ද ස්පයිඩර් යන නමින් හඳුන්වන කැරක්ටර් එක ගැන. ද ස්පයිඩර් නමින් හඳුන්වන්නේ වෙනත් යුනිවර්ස් එකක පීටර් පාකර්ව. මම මේ වීඩියෝ එකේ කලින් සඳහන් කරපු පැටන් පානෙල්ට ගොඩක්ම සමානයි මෙන්න මේ පීටර් කැරක්ටර් එක. ඉතින් මේ චරිතය ගොඩක් උමුතුවෙන් පිස්සු වැටුණු චරිතයක්. මේ ස්පයිඩි පවර්ස් ඔහුට ලැබුණත් එක්කම ඔහු ගොඩක් දරුණු කෙනෙක් බවට පත් වෙනවා. කොච්චර දරුණුයිද කියනවා නම් ඔහුට අකණ්ඩව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 67ක් නියම වෙලා තියෙනවා ඔහුගේ අපරාධවලට. ඉතින් මේ කොහොම වුණත් ඔහු නවතින්නේ නම් නැහැ. ඉතින් ඔහම කාලය ගත වෙලා යනකොට ඔහුට වෙනම් සිම්බයෝට්ව ලැබෙනවා. ඉතින් මේ විදිහට වෙනම්ම ලැබීමත් එක්කම ඔහු සාමාන්‍ය ස්පයිඩර්මෑන් වගේ නොවි වෙනම්ව ඔහුත් එක්කම තියාගන්නවා. වෙනම්ගේ පවර්ස් සහ ස්පයිඩර්මෑන්ගේ පවර්ස් එක්ක පීටර්ගේ උමතුභාවයත් එකට එකතු වෙලා මේ කැරක්ටර් එක ගොඩක් ශක්තිමත් කැරක්ටර් එකක් බවට පත් වෙනවා. රයිට්. අවසාන වශයෙන් මම කතා කරන්න යන්නේ ස්පයිඩර් වර්ස් එකේම ඉන්න පවර්ෆුල්ම ස්පයිඩර් ගැන. ඒ තමයි කොස්මික් ස්පයිඩර්මෑන් ගැන. ඉතින් මම කිව්වා වගේම සරලවම මුළු ස්පයිඩර් වර්ස් එකේම ඉන්න පවර්ෆුල්ම ස්පයිඩර් විදියට මේ කොස්මික් ස්පයිඩර්මෑන්ව අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කැප්ටන් යුනිවර්ස් යන නමිනුත් මෙයාව හඳුන්වනු ලබනවා. අද්භූත ශක්තියක් වෙන එනිග්මා ෆෝස් එකේ ශක්තිය ලැබීමත් එක්ක එතෙක් මෙතෙක් බිහි වූ ඕනිම ජීවියෙක්ට වඩා ශක්තිමත් වෙන්න මේ පීටර් පාකර්ට පුළුවන් වෙනවා. ඉතින්
එනිග්මා ෆෝස් එක ගැන මම ඔයාලට ඉස්සරහට වෙනම වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. මේ එනිග්මා ෆෝස් එකේ බලයත් එක්ක කාලය සහ අවකාශය පුරා ඕනම දෙයක් දකින්න කොස්මික් ස්පයිඩර්මෑන්ට පුළුවන්. ස්පයිඩර්වර්ස් ඉවෙන්ට් එකේදී අනෙක් ස්පයිඩර්ලට සෑහෙන්න උදව් කරනවා මෙන්න මේ කොස්මික් ස්පයිඩර්මෑන්. ඒ වගේම ડોක්ටර් ඩූම්, හල්ක් වගේ අයව ලේසියෙන් පරාජය කරලා දාන්නත් මේ කොස්මික් ස්පයිඩර්මෑන්ට පුළුවන් වෙනවා. සරලවම කිව්වොත් ස්පයිඩ් පවර්ස් දහස් ගුණකින් ඉදිරිය වැඩි වෙලා තමයි මේ කොස්මික් ස්පයිඩර්මෑන්ට ලැබෙන්නේ. රයිට්. ඉතින් මේ ලිස්ට් එකට අනුව සමහර ස්පයිඩර්මෑන්ලා ඇත්තටම අපිට දකින්න ලැබෙන ස්පයිඩර්වර්ස් ඉවෙන්ට් එකේදී දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වුණත් මම මේ හැම ස්පයිඩර් කැරක්ටර් එකක්ම ඔයාලට එක්ස්ප්ලেইন කරා. මම මෙතනදී සඳහන් කරපු සමහර කැරක්ටර්ස්ලා ගැන ඔයාලට වැඩිදුරටත් දැනගන්න ඕනේ නම් අනිවාර්යෙන් මේ අවශ්‍ය කැරක්ටර් එක ගැන පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ කැරක්ටර් එක ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද වීඩියෝ එකෙන් ස්පයිඩර්වර්ස් එක කියන්නේ මොකක්ද? මල්ටිවර්ස් එක කියන්නේ මොකක්ද? මේ ස්පයිඩර්වර්ස් එක හැදුනේ ඇයි? ඒ ස්පයිඩර්ලා මේ විදිහට එකට එකතු වෙන්නේ. ඒ වගේම ඔයාලා දැනගත යුතුම ස්පයිඩර්මෑන්ලා 37 දෙනෙක් ගැන මම මේ වීඩියෝ එකෙන් ඔයාලට එක්ස්ප්ලেইন කරා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේද කියලා. ඒ වගේම ඉදිරියේදී අපිට දකින්න ලැබෙන Across the Spider-Verse movie එකට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙවි කියලත් මම හිතනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් දැනගත්තා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා comment එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරලා අපිට පොඩි support එකකුත් ලබා දෙන්න. ඉතින් ඔයා movies TV series බලනවා නම් අපේ channel set එකටත් පහලින් join වෙන්න. ඒ වගේම ඔයා comics කියවන කෙනෙක් නම් අපේ comic channel එකට join වෙලා අවශ්‍ය දේවල් ඩවුන්ලෝඩ් කරගන්නත් ඔයාලට හැකියාව තියෙනවා. තවත් මේ වගේම ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්.